නියම ක්වලිටියට හැදෙන අලුත් ටියාරා රස පදමට අලුත් වෙලා ශ්‍රී ලංකා පුදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සේවක සංගමයේ සහ ජාතික සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමයේ සමාජිකයින් අද පෙරවරු 9ට සේවයෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කළා. ඒ දෙහිවර සත්වෝද්‍යානයේ සතුන් මේ යම සහ රෝගී වීම සම්බන්ධයෙන් සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් සහ සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ශර්මිල රාජපක්ෂ මහත්මිය සොයා නොබැලීම මෙන්ම අනතුරු සඳහා ලබා දුන් රුපියල් 5000ක දීමනාව සියලු දෙනාට ලබා දෙන ලෙස ඉල්ලමින් රෝගී සතුන් පිළිබඳව සොයා නොබැලීම නිසා මේ වන විට සතුන් විශාල ප්‍රමාණයක් මිය ගොස් ඇති බව සත්වෝද්‍යාන සේවකයන් පෙන්වා දෙනවා. සීබ්‍රල 4-5 දිනකට ඊයේ පෙරේද මිය ගියා. ඊයේ දිනේ කළු හංසෙක් මිය ගියා. පෙරේද දිනේත් කළු හංසෙක් මිය ගියා. ඔරන් ඔටන් ගෑනු සතා මිය ගියා. ඔරන් ඔටන් පරම්පරාවක් ඉදිරියට ගෙනියන්න විදියක් නැහැ. තව එක හිපපොටේමස් ගෑනු සතා ඉන්නේ. ඒ සතාත් මැරුණොත් ඒ පරම්පරාවක් ඉදිරියට ගෙනියන්න විදියක් නැහැ. අපිට සත්තු උද්‍යාන දෙපාර්තමේන්තුව ඉදිරියට පවත්වාගෙන යන්න මේ සත්තු ටික මැරුණොත් සත්ව පරම්පරාවක් ඉදිරියට ගෙනියන්න බැරි වුණොත් මේ දෙපාර්තමේන්තුව කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන පෑදිලි ප්‍රශ්නාර්ථය අද තියෙනවා. අපි ගරු ජනාධිපතිතුමේ පෑදිලිව මේ වෘත්තීය අරගලය නිමා කරන්න මෙතුමියගේ ඉල්ලා අස්වීම ලැබුණොත් පසු වෛද්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම ලැබුණොත් මෙම විරෝධතාවට ප්‍රවේශපත් නිකුත් කරන්නන්ද සහාය බල කිරීම නිසා සතු උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකින් සඳහා අද ප්‍රවේශපත්‍ර ලබා දුන්නේ එහි ගණක අධිකාරීවරුන් සහ සහාය ගණක අධිකාරීවරුන් විසින්. ඊට සතු උද්‍යාන සේවකයන් මෙලෙස විරෝධය පළ කළා. අපේ සතුන්ගේ කැමැත්ත ඇටින්ද මේගොල්ලෝ දාන්න ඕනේ. ඕගොල්ලන්ගේ වැඩ ටික කරගන්න සාමගාම මෙතන බාධා වෙන්න බෑ. මෙතර සත්වෝද්‍යාන සේවකයන් අද පස්වරුවේදී සත්‍යාග්‍රහයක් ආරම්භ කළ අතර ඊට පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමිදෙක් වුණා. සත්වෝද්‍යාන සේවකයන් නගන මෙම චෝදනා සම්බන්ධයෙන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිල රාජපක්ෂ මහත්මිය ප්‍රතිචාර දැක්වුවා. පසුගිය මාස 6 ඇතුළත දෙහිවල සත්ව උද්‍යානයේ මිය ගිහිල්ලා තියෙන්නේ සත්තු 38 දෙනෙක් විතරයි. එතකොට සත්ව උපත් සිද්ධ වෙලා තියෙනවා 98ක්. එතකොට මාස 6ක් ඇතුළත සත්තු 3485කින් තමයි 38 දෙනෙක් මැරිලා තියෙන්නේ. මිය ගිය හැම වටිනා සතෙක්ගෙම අපි මරණ පරීක්ෂණ කරලා තියෙනවා. මේ උද්ඝෝෂණය පවත්වන්න ප්‍රධානම හේතුව තමයි ආයතනය ඇතුලේ පවත්වාගෙන ගිය නීති විරෝධී පොහොර ව්‍යාපෘතියක් මම විසින් නවත්ත එකයි. ඒ නැවැත්තුවේ මේ පොහොර ව්‍යාපෘතිය තුළින් රාජ්‍ය දේපල අවභාවිතාවන බවට මූලික පරීක්ෂණ සහ අභ්‍යන්තර විගණනයක් මගින් හෙළි වෙලා තියෙනවා. මේ රාජ්‍ය දේපල අවභාවිතාව පිළිබඳව මා විසින් පරීක්ෂණ කරන එකෙන් ගැලවෙන්න තමයි දැන් මාවත් එපා කියලා මේ උද්ඝෝෂණයක් පටන් අරන් තියෙන්නේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගත්තට කමක් නැහැ. මම මගේ මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීම සම්බන්ධ පරීක්ෂණය නවත්වන්නේ නැහැ. ඒ පරීක්ෂණය කරලා දඬුවම් ක්‍රියාවට නගවන්න මම බලාපොරොත්තු වෙනවා. විරෝධතාවයේ නිරත සත්වෝද්‍යානයේ සේවකයන් අපකල විමසීමකදී පැවසුවේ සතුන්ට ආහාර ලබා දීම, සතුන් නැවීම සහ රෝගී සතුන්ට ඖෂධ ලබා දීම ආදී තමා සතු කාර්යයන් වුවත් විසඳුමක් ලැබෙනතුරු හෙට සිට ඉන් වැළකී සිටින බවයි. වෘත්තීය ක්‍රියාමාර්ගයේ අතරතුර වුණත් අද දවසේදී මේ සේවකයන් මේ සත්තුන්ට ආහාර ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කළ තිබ්බා. හැබැයි මේ සත්‍යග්‍රහය මැද්දේ හෙට දවසේදී මේ කූඩුවක හිර වෙලා ඉන්න අසරණ සත්තුන්ට ආහාර ලබා දෙන්න බලධාරීන් කටයුතු කරන්නේ කොහොමද? මේ පිළිබඳව ලබා දෙන විසඳුම සම්බන්ධයෙන් අද දෙරණ නිරන්තර අවධානයෙන්